ඔයාලා දන්නවද මෙන්න මෙහෙම කතාවක් ඒ තමයි මාන්නේ උත්තච්චකම මහාන්තත්තකම ඇති කෙනෙකුට කවදාකවත් ජීවිතේ සතුට ලං කරගන්න බෑ අන්න එහෙම තමයි අස්සෙල මුදලාලිලාට උනේ මාන්නේ උත්තච්චකම ගොඩක්ම මේ දේ තිබ්බේ සෙමිනී තුල මාන්නේ උත්තච්චකම මහාන්තත්තකම ඒ හැම දෙයක්ම යා ලං කරගත්තේ කල්පනලාගේ බලය අසල මුදලාලිගේ සල්ලි මේ දේවල් නිසා ඉතින් මේ නිසා කවදාකවත් මෙව අපේ හිතේ තිබ්බාම කවදාකවත් අපිට සතුට ලං කරගන්න බෑ අපේ වගේ රටවල් වල ජීවත් වෙන්නේ නිදහස් මිනිස්සු නෙමෙයි මේකිනේ බහුතරයක්ම ජීවත් වෙන්නේ මානසික වහල්භාවයෙන් පක්ෂවලට පාටවලට පිල්වලට වහල් වෙලා ඇයි එහෙම කියන්නේ හුඟක්ම නොදනුවත්කම් මිනිස්සු නිසු වැරද්ද වැරද්ද ලෙස පිළිගන්නේ නැහැ හරි දේ ලෙසද පිළිගන්නේත් නැහැ නූකත්කම අනවබෝධය මිනිස්සු දාලා තියෙන තැන ඒක තමයි ඔකටම වැඩිය බෙදා වාසියේ නම් උගත් බුද්ධිමත් මිනිහෙක් හරි තැන පෙන්නුවත් ඒ මිනිහට වෛර කරනවා දන්නවද කලනට හරි දේ පෙන්වන්න ගිහිල්ලා අසනීට කොච්චරනම් අසනීත් එක තරහයිද මහීලත් එක කොච්චරනම් තරහයිද කොච්චරනම් වෛර කරනවද හැබැයි අවසානයේ ඒ මිනිස්යාම තමයි ඕනේ වෙන්නේ අසල මුදලාලියාට සුවසේ නිදා ගන්න ඕනේ නම් වෛරය අතාරින්න ඇඳ නෙවෙයි නාරණයේ හිතයි ලෝකෙ තියෙන සුඛෝගි භෝගි ඇඳ හම්බ වෙච්ච අයත් වතුර වෙබි කාමරය පුරා ඇවිදින දවස් තියෙනවා ඒ ඇයි තරහ ඇවිල්ලා ක්‍රෝධය ඇවිල්ලා එදාට නිින්ද යන්න බෑ ඇඳට හරි සෝයක් ලෙස නිින්ද අපිට ලබා දෙන්න පුළුවන් අපේ හිත හැදිච්ච දවසට විතරයි එතෙන් අසේල මුදලාලිට සේමිනීට දැන් නිින්ද යන්නේ නෑ මොකද වෙලා තියෙන ප්‍රශ්න කොච්චරද වෛරය හිතේ තාමත් වෛරය හිතේ ඉතින් යාළුවනේ සංගීත කතාවෙන් අපිට හිතා ගන්නවත් බැරි දෙයක් තමයි මේ අපිට කියලා දෙන්නේ ඉතින් වල කතාව බලනතුරු වල මනසින් හිතන්න මොනවද මේ පෙන්වන්නේ කියලා අපිට ඕන දේවල් අරගෙන ඕනගේ දේවල් ජීවිතෙන් අයින් කරන්න මම ඔයාලගේ ආදරණීය හැලිය නීෂා